මේ මම ඩොක්ටර් වෙලා මාවත් හැපුවානේ අද පාරේ ඉන්න බල්ලේ. පිස්සු බල්ලෙද දන්නෙත් නැහැ. මොකද කරන්නේ? මට මං හිතන්නේ රේබීස් හැදෙන්න තිර තියෙනවා. පිස්සු බල රෝගේ රේබීස්. Rabies. I have to get the vaccination. අර ඉන්ජෙක්ෂන් එක ගන්න වෙනවා. ඔයාගා තියෙනවද ඉන්ජෙක්ෂන්? ඒක මේ මට නම් බයෙත් බෑ. මම ඩොක්ටර් වුණාට කාටවත් කියන්න එපා මං ඉන්ජෙක්ෂන් වලට බයයි. මේ කීයක් ගහනවද? 21ක් ගහනවද? 21ක් විතර. 21ක් විතර වටේටම ගහනවා. ඔව්. මට ඉතින් වටේටම ගහන්න එපා. ඔය බුරිය වටේද ගහන්න? ඔව්. බුරිය වටේටම ගහනවා. ඔව්. ආ. බුරියට කියන්නේ naval. NAVEL. බුරිය naval. You pierced your navel. බුරිය වටේට තමයි ගහන්නේ. ඉන්ජෙක්ෂන් 21ක්. එතකොට පිස්සු බල්ල කෑව කියන්නේ ඉතින් මං අනිවාර්යයෙන්ම රේබීස් වලින් වළකින්න නම් පිස්සු බලු රෝගය රේබීස් වලින් වළකින්න නම් බුරිය වටේට 21ක් ගහ ගන්න ඕන ඉන්ජෙක්ෂන්. අර මෙච්චර විතර ලොකු එක තියෙනවා ඒකත් අපි නම් ඕවා ගහනවා අනිත් අයට අපිටම ගහ ගන්න ඕන ඒකනේ වැඩේ. මේ අද අපි කතා කරන්න යන්නේ හොස්පිටල් එකේ ඉඳගෙන හොස්පිටල් එකේ තියෙන මේ විශේෂයෙන්ම අපේ කාර්ය මණ්ඩලය අතර තියෙන යම් යම් ගැටලු ප්‍රශ්න පිළිබඳව අපේ අයගේ තියෙන යම් යම් ප්‍රශ්න පිළිබඳ හොස්පිටල් එකේ ස්ටාෆ් එකත් එක්ක අපි ගොඩක් සුහදව වැඩ කරනවා. ඒ වුණාට ඉතින් ඉවසලම කාලම ඉන්න බැරි වැඩේ තමයි. සමහරු හැමතැනම ගිහිල්ලා කේලම් කියනවනේ. ඔයා එහෙම කේලම් කියන්න යන්නේ නැහනේ. නැහනේ. මෙයා කේලම් කියන්න යන්නේ නැහැ. මෙයා ඔය මොනහරි කියනවනම් මට ඇවිල්ලා කියනවා මොනහරි ඔය මේ මයිනර් ස්ටාෆ් එකේ මොන හරි ප්‍රශ්නයක්. දැන් ඔයා බලයි මොකද්ද මේ මයිනර් ස්ටාෆ් කියන්නේ කියලා. මයිනර් ස්ටාෆ් කියලා කියන්නේ සුළු සේවකයන් සඳහා අපි යොදන වචන. මේ දැන් අද මන් ටිකක් විලාසන යන්න ඕනේ හොස්පිටල් එකේ. ඉතින් වැඩ කරනවා තමයි අපි උපරිම කැපවීමෙන් වැඩ කරන වෙලාවට වැඩ කරනවානේ. මේ ඩොක්ටර් පතිරණේ එයි මං වෙනුවට. මං අද ටිකක් විලාසන යනවා. මේ ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියලා කිව්වා. කිත්තාරාම මේක බලන්න කියලා යන්න කියලා බැලුවේ. I have to go little early. I have to go home early. Mr. Patirana aawahama oya Mr. Patiranta help karan. Me ara doc me ledek innowa me surgery ekak karanna thiyena. Shalya karmaya api English walin kiyanne surgery. Surgery. S U R G E R Y. Shalya karmaya. Surgery, he needs surgery. හැබැයි ගොඩක් අයට පැටලෙන වචන දෙකක් තමයි සර්ජරි කියන වචනයයි සර්ජන් කියන වචනයයි. සර්ජන් ශල්‍ය වෛද්‍යවරයා. මමත් ශල්‍ය වෛද්‍යවරයෙක්. I am a surgeon. බදන්නෝනේ මං ඕන් ලෙඩෙක් කපනවා. පොඩි හරි මොන හරි ලෙඩක් තිබුණොත් අපි හරියට යාව තැන බලලා කපලා සුව කරන එක තමයි අපි කරන්නේ. හීල් කරන්නේ. HEAL හීල්. සුව කරනවට ක්‍රියාපදයේ හීල්. Give me. You need time to heal. I'm healed. Give me. You need time to heal. I'm healed. Give me. You need time to heal. I'm healed. මට පුළුවන් ඔබව සුව කරන්න. I can heal you. මට පුළුවන් ඔබව සුව කරන්න. මට පුළුවන් කියන්නේ I can. මට පුළුවන් ඔබව සුව කරන්න. I can heal you. මට පුළුවන් ඔයාව සුව කරන්න. I can heal you. Mokstak, I can heal you. Mokstak, I can heal you. Mokstak, I can heal you. හොස්පිටල් එකේ මොකද්ද OPD කියලා කියන්නේ? OPD තියෙනව නේද? බෙහෙත් ගන්න තැනක්. බාහිර රෝගී අංශය. Outpatients department. බාහිර රෝගීන්ගේ අංශය කියලා කියන්නේ. එතකොට OPD කියන වචනේ හැදෙන්නේ මේ අවුට් පේෂන්ස් ඩිපාර්ට්මන්ට් කියන කෙටි කරලා. ඉන්ටෙන්සිව් කෙයා යුනිට්. දැඩි සත්කාර ඒකකය. බලන්න මේ වචනය හැදෙන්න මුල් වෙන ඒ ICU කියන අකුරු තුන
අකුරු තුනේ නියෝජනය වෙන වචන ඉන්ටෙන්සිව් ඒ අය අකුරෙන් සී අකුරෙන් කේය යූ අකුරෙන් යුනිට් ඉන්ටෙන්සිව් කේය යුනිට් කිව්වොත් දැඩි සත්කාර ඒකක Stupid ICU nurse. Stupid ICU nurse. Stupid ICU nurse. හැබැයි ඉන්ටෙන්සිව් කියන එක වෙනයි මේ ප්‍රසාද දීමනාවක් ගෙවනවා ඕනෑම සමාගමක සේවකයන් පාරිතෝෂිකයක් සන්තෝෂම් මුදලක් ඒ ප්‍රසාද දීමනාවට අපි කියන්නේ ඉන්සෙන්ටිව් කියලා. ඉතින් මේ දෙක පටලව ගන්න එපා. These are incentives. These are incentives. These are incentives. මම හිටියා ICU එකේ. කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? මම හිටියා ICU එකේ. I was in ICU. දැන් හොස්පිටල් එකේ ඉඳලා ආවහම ඔයා ගෙදර. කොහොමද කියන්නේ මම හිටියේ හොස්පිටල් එකේ. I was in hospital. මේ was කියන වචනේ ප්‍රොනවුන්ස් කරන විදිහ යන්තම් was කියලා ප්‍රොනවුන්ස් කරා. මම හිටියේ හොස්පිටල් එකේ. I was in hospital. මම හිටියේ හොස්පිටල් එකේ. I was in hospital. I was in the hospital. I was in the hospital. I was in the hospital. රෝහල් ගත වෙනවට කියන හොස්පිටලයිස් වෙනවා කියේ. hospitalize hospitalize වෙනවා කියලා කියන්නේ රෝහල් ගත වෙනවනේ hospitalize hospitalize වෙලා නම් ඉන්නේ මේ වෙලාවේ ඔබට කියන්න පුළුවන් මම ඉන්නේ රෝහල් ගතව කියලා I am in hospital මම ඉන්නේ රෝහලේ කියලායි මේ කියන්නේ I am in hospital දැන් අපි මේ hospital එකේදී කියනවා hospital එකට යන්න කලින් හරි කියන්න පුළුවන් මේක මට මගේ blood check කර ගන්න ඕනේ මට මගේ ලේ check කර ගන්න ඕනේ I want to get my blood checked මෙතනදී දැන් සාමාන්‍ය පරීක්ෂා කරනවා කියන්න අපි යොදන ක්‍රියාපදයේ check 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 get කියන වචනයත් එක්ක අපි මේ check කියන ක්‍රියාපදය ed සහිතව යොදනවා checked කියලා මේකට අපි කියනවා ක්‍රියාපදයේ past participle අවස්ථාව කියලා දැන් මේකේ තේරුම පරීක්ෂා කරව ගන්නවා කියන එක get එකත් එක්ක දාන්නේ past participle පරීක්ෂා කරවා ගන්නවා. එතකොට අපි කියනවා නම් එය ඒක පරීක්ෂා කරව ගන්නවා කියලා අපි කියන්නේ get it checked කියලායි. ඒක පරීක්ෂා කරව ගන්නවා. get it checked. දැන් අපි පරීක්ෂා කරව ගන්නේ මගේ ලේ. get my blood checked. එතකොට මතක තියාගන්න පුතේ get කියන්නේ මෙතනදී අර කවුරු හරි ලව්වා යමක් කරව ගන්නවා කියන අදහස ලබා ගැනීම සඳහා අපි යොදන ආධාරක පදයක් මේකට අපි කියනවා ප්‍රයෝජ්‍ය ක්‍රියාව කියලා. ඉංග්‍රීසි වල කියන කෝසටිව් කියලා මේ කෝසටිව් එක නැත්තම් ප්‍රයෝජ්‍ය ක්‍රියාව තමයි මේ අපි ඔබට හඳුන්වලා දෙන්නේ මොකද්ද මේකදී අපි කරන්නේ මේ කෝසටිව් නැත්තම් ප්‍රයෝජ්‍ය ක්‍රියාවේදී අපි මොකද්ද කරන්නේ එතකොට මගේ ලේ පරීක්ෂා කරව ගන්න ඕනි කියලා කියනවා නම් අපි කියන්නේ I want to get my blood checked එතකොට I කියලා පටන් ගන්නවා ඊළඟට want කියන ක්‍රියාපදය යොදනවා ඊළඟට to නිපාතේ එනවා I want to get my blood checked.